සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හැමෝම අවුරුදු සැමරුව ඇති කියලා. ඉතින් අද මේ ඇත්තටම වීඩියෝ එක දාන්නේ හරියටම මාස දෙකකට පස්සේ. ඉතින් මම අන්තිමටම දාපු වීඩියෝ එක තමයි මගේ ඩෙලිවරි එක්ස්පීරියන්ස් එක ගැන වීඩියෝ එක. ඊට පස්සේ Travel with Wife channel එකේ එලිනාගේ බර්ත් ස්ටෝරි එක දැම්මා. ඉතින් මේ වීඩියෝ දෙකම ඔයගොල්ලෝ ගොඩාක් කට්ටිය බලලා තිබ්බා. මට පර්සනල් මැසේජස් එව්වා, කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මේ කමෙන්ට්ස් වලට මැසේජස් වලට තනි තනිවම හැමෝටම රිප්ලයි කරන්න බැරි වුණත් මම මේක අවස්ථාවක් කරගන්න ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි කරන්න මගේ අපේ එලීනට විෂ් කරපු අපි දෙන්නට විෂ් කරපු හැමෝටම. ඉතින් වීඩියෝ එකක් දාන්න පරක්කු වුණ හේතුව කිව්වොත් එහෙම මුල්ම දේ තමයි අපේ එලීනගේ වැඩත් එක්ක. ඉතින් මම මොකද හැම දෙයකටම හුරු වෙන ටික කාලයක් යනවා. ඉතින් මේ දේවල් එක්ක වීඩියෝ එකක් කරන්න ටිකක් අමාරු වුණා ගේ දවස් ටිකේ. අනිත් හේතුව තමයි දැන් මම මේ වීඩියෝ එක කරන්නේ අපේ පරණ ගෙදර පොඩ්ඩක් අලුත් කරලා ගත්ත. ඉතින් ඒ වැඩවලට ගිය මාස දෙකේ මමයි හස්බන්ඩ් ටිකක් බිසි වෙලා හිටියා. ඉතින් මේ දේවල් නිසා තමයි වීඩියෝ එකක් දාන්න ටිකක් පරක් වුණේ. හැබැයි මම දැන් හිතනවා ඉස්සරහට ඔයගලන්ට දිගටම වීඩියෝස් දාන්න පුළුවන් වෙයි කියලා. අඩුම තරම සතියේට එක වීඩියෝ එකක්වත්. මොකද දැන් අපි දෙන්න වෙනම අපි බබත් එක්ක ඉන්නේ. ඉතින් දැන් ටිකක් අපිට බබාගේ වැඩ හුරුයි. ඉතින් මේ දේවල් එක්ක චුට්ටක් අපේ වෙලාව මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ දැන් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ නම් මම විතරනේ මේ channel එකේ හිටියේ. හැබැයි මට හිතෙනවා ඉස්සරහට කසුන්නත් මේ වීඩියෝස් වලට සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා. මොකද දැන් මට තියෙන එක්ස්පීරියන්ස් එක වගේම එයා තාත්තා කෙනෙක් විදිහට එයාටත් වෙනම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලත් එක්ක අනිවාර්යෙන් ඉස්සරහට එයත් ෂෙයා කරගනි. ඒ වගේම අපේ අලුත් සමාජිකාව අපේ පුංචි එලීනත් අපේ වීඩියෝස් වලට ඉස්සරහට අපිත් එක්ක ඉඳි. මොකද ගොඩක් අය අහලා තිබ්බා අපි එලීනත් එක්ක මේ ගත කරන ජීවිතේ කොහොමද, අපේ එක්ස්පීරියන්ස් කොහොමද, ඉතින් පවුලක් විදිහට කොහොමද අපි අපේ ජීවිතේ ගත කරන්නේ. ඒ වගේම තව අහලා තිබ්බා එලීනගේ රූම් එක පෙන්වන්න, මේ වගේ ගොඩක් දේවල් මගෙන් ඉල්ලලා තිබ්බා වීඩියෝස් වලින් කරන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී මම වෛද්‍යවරුන්, හෙදියන් මගේ channel එක හරහා සම්බන්ධ කරගෙන විශේෂයෙන් අම්මලා තාත්තලට වැදගත් වෙන වීඩියෝස් වගේක් ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මම හිතනවා ඉස්සරහටත් අනිවාර්යෙන් වෛද්‍යවරුන්, හෙදියන්, මිඩ්වයිෆ්ලා මේ හැම දෙකෙනාම සම්බන්ධ කරගෙන ඔයාලටත් දැනුමක් ගන්න පුළුවන් විදිහට, මටත් දැනුමක් ගන්න පුළුවන් විදිහට වීඩියෝස් ඉස්සරහට කරන්න. මේ වීඩියෝ එක මුලින් බලන කෙනෙක් නම් ඔයා මං කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ ඩිලිවරි එක්ස්පීරියන්ස් එක ගැන මේ channel එකේ. ඒ වගේම අපේ Travel with Wife channel එකේ අපේ එලීනාගේ බර්ත් ස්ටෝරි එකක් දාලා තිනවා. ඉතින් ඒ link දෙකම මම පල්ලෙහා description එකේ දාන්නම්. ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඒ videos දෙකත් බලන්න පුළුවන්. අද මම මේ වීඩියෝ කරන්නේ ඇත්තටම මම මගේ ඩිලිවරි එක්ස්පීරියන්ස් එක කරපු වීඩියෝ එකේදී මට අතපසු වෙච්ච දේවල් වගේක් තිබ්බා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම වීඩියෝ එක දැමුවට පස්සේ ගොඩාක් අය මට කමෙන්ට් කරලා මෙසේජ් කරලා අහලා තිබ්බා. මට කියවෙච්ච නැති සමහරක් දේවල්, මේවා කොහොමද උනේ, මේ දේවල් කොහොමද උනේ කියලා. ඉතින් මං හිතුවා මේ ප්‍රශ්න ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා, ඔයගොල්ලෝ හැමෝටම ඔයගලන්ගේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට. ඉතින් වීඩියෝ එකේ කමෙන්ට්ස් වලට අමතරව මම කමියුනිටි එකේ පෝස්ට් එකක් දැම්ම. මේ වීඩියෝ එකේදී මගෙන් කියවෙච්ච නැති දේවල් ගැන මොනහට තියෙනවා නම් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් මෙතනදී කමියුනිටි පෝස්ට් එකේදී ගොඩක් අය මට ප්‍රශ්න එවලා තිබ්බා මගෙන් කියවෙච්ච නැති තැන්. ඉතින් මම ප්‍රශ්න කිහිපයක් තෝරගත්තා මම මේ වීඩියෝ එකේ දී ඔයගලන්ට ඒ හැම එකටම උත්තර දෙන්න. මුලින්ම ලක්ෂානි සල්ගාදු නංගි අහලා තිබ්බා අක්කේ මැහුම් දාපු එක ගැන ටිකක් පැහැදිලි කරන්න. ඒ වගේම වස්ති කරපු එක ගැනත් අහලා තිබ්බා. ඇත්තටම මට මැහුම් දාපු එක ගැන මට වීඩියෝ එකේදී කියන්න අමතක වුණා. මැහුම් දාපු එක ගැන කිව්වොත් එහෙම ඇත්තටම එලීනව මගේ පපුවට දීලා, ඉතින් මම එලීන දිහා බලාගෙන ඉද්දි තමයි මැහුම් දැම්මේ. ඇත්තටම මට මැහුම් දාපු එක ඇත්තටම කියනවා නම් චුට්ටක්වත් දැනුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ මම එලීන දිහා බලාගෙන ඒ හිටපු ෆීලිංකත් එක්ක එයා ගෑස් දෙක දිහා බලාගෙන මම පළවෙනි වතාවට තමයි එයාට ඒ වෙලාවේ මව් කිරි දුන්නේ. ඉතින් මට ඒ තිබ්බ සතුට, ඒ හැම දෙයක් එක්කම මට ඇත්තටම මැහුම් දාපු එක චුට්ටක්වත් දැනුන්නේ නැහැ. ඒක ඇත්තටම කියනවනේ මැහුම් දැම්මට පස්සේ මම කියන්නේ ડોක්ටර්ගෙන් ඇහුවා මැහුම් දාලා ඉවරද කියලා. ඒ තරම්වත් මට ඒක චුට්ටක්වත් දැනුන්නේ නැහැ. ඒක තමයි මගේ ඒ වෙලාවේ තිබ්බ මැහුම් දාපු එක සම්බන්ධව තියෙන එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ ලක්ෂණ නංගි මහලා තිබ්බ වස්ති කරපු එක ගැන. ඉතින්
එයානම් වස්ති ගැන දන්නව හැබැයි මං හිතනවා සමහර විට එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් වස්ති කරනවා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් normal delivery එකට එහෙම යනකොට අපි push කරද්දී දැන් අපේ ඇඟේ stool ඒ කියන්නේ මලපහ වගේ දේවල් තිබ්බොත් ඒවා ඒ වෙලාවට පිට වෙන්න ගත්තොත් ඒක ටිකක් අපහසුතාවයකටපත් වෙනවා ඉතින් ඒ නිසා කලින් අපිට වස්ති කරනවා ඉතින් වස්ති කරලා අපේ ඇඟේ තියෙන මලපහ ඒ අපද්‍රව්‍ය හැමදේම කලින් අයින් කරනවා ඉතින් මටත් ඇත්තටම වස්ති කරේ මට pains ඇවිල්ලා labor room එකට ආවට පස්සේ මුලින්ම කරේ ඒගොල්ලෝ මුලින්ම කන්න දීලා ඒ දේවල් ටික කරලා වස්ති කරප එක තමයි කරේ ඊට පස්සේ මගේ ඇඟ ඔක්කොම ෆ්‍රී ඉතින් මට push කරද්දි එහෙම කිසිම දෙයක් නැහැ මගේ ඇඟේ පිට වෙන්න ඉතින් ඒ විදිහට තමයි වස්ති කරන ක්‍රියාවලිය සිද්ධ වුනේ ඉතින් ඇත්තටම මේ වස්ති පිළිබඳව මීට වඩා දෙයක් ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලගේ midwife කෙන් හරි අහලා ඔයගලන්ට දැනගන්න පුළුවන් ඉතින් YouTube එකේත් ඔයගොල්ලෝ පොඩ්ඩක් search කරලා බලන්න මේ ගැන videos ගොඩක් තියෙනවා ඊට පස්සේ බලමු අනිත් ප්‍රශ්නේ මොකක්ද කියලා උදාරණංගි අහලා තියෙනවා අක්කා ඩෙලිවරි එක උන හැටි පොඩ්ඩක් කියන්න විස්තරාත්මකව ඔයා පොඩ්ඩක්වත් බයකින් නෙවෙයි හිටියේ වගේ පෙනුන කතා වෙනොත් ඒ නිසා ඒක උන විදිය ඔයාට දැනුන දේවල් ගැනත් ඊළඟ කරන වීඩියෝ එකකින් කියන්න කියලා ඒක ඇත්තටම මට හිතෙනවා මේ දැන් මං කෙන ඩිලිවරි එක්ස්පීරියන්ස් වීඩියෝ එක කරද්දී එලීනගේ බර්ත් ස්ටෝරි එක අපේ ට්‍රැවලිත් වයිෆ් එකේ දාලා තිබුණ නැහැ හැබැයි ඔයගොල්ලෝ දැන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් නම් ඉතින් උදාහරණංගි ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔය එකත් ගිහිල්ලා බලන්න ඔයාට ඒක බැලුවොත් ඇත්තටම මං අර වචනෙන් කිව්ව දේවල් වීඩියෝස් එක්ක ඔයාට ගොඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද ඇත්තටම මම මුලින්ම මට මගේ හිතේ පොඩි බයක් තිබ්බා බය වුණ නැහැ නෙමෙයි බයක් තිබ්බා ඉතින් එතනට ගියාට පස්සේ ડોක්ටර්ස්ලා අපිත් එක්ක සුහදව කතා කරපු විදිය එතකොට ඒ නර්සස්ලා සැලකුව විදිය මේ දේවල් හැම දෙයක් එක්කම මොකද මට මොන හරි ප්‍රශ්නයක් ඒ වෙලාවේ මට ආවොත් මට බයක් දැනුනොත් මං එයාලගෙන් ඇහුවා ඉතින් මේ දේවල් එක්ක හිතේ තිබ්බ බය ඇත්තටම ගොඩක් අඩු වුණා ඒ විදිහට තමයි මගේ එක්ස්පීරියන්ස් එක උනේ. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔයගලන්ට වැඩි විස්තර බලන්න පුළුවන් අපේ බර්ත් ස්ටෝරි එක ට්‍රැවල් ඉත් වයිෆ් එකේ තියෙනවා. පල්ලෙහා ලින්ක් එකත් මං දාලා තියෙනවා. ඊට පස්සේ නිරේෂා රත්නායක අහලා තියෙනවා බර අඩු කරගත්ත හැටි, ඒ වගේම බඩ අඩු කරගත්ත හැටි, ස්ට්‍රෙච් මාක්ස් වලට මොනාද කරේ කියලා. ඒතනදී බර අඩු කරගත්ත විදිහ ඇත්තටම මම එහෙම ගොඩක් කෙට්ටු වෙලා නැහැ හැබැයි ගොඩක් බර වැඩි වෙලත් නැහැ මෙතනදී කියන්න ඕනේ අපි ගන්න කෑම තමයි ගොඩක් වැදගත් වෙන්නේ මොකද සමහරක් වෙලාවට දැන් අපි අහලා තියෙනවා කිරි දෙනකොට හොඳට කන්න ඕනේ බත් ගොඩක් වැඩියෙන් කන්න ඕනේ එහෙම දේවල් කියනවා හැබැයි මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවා කොහොමද හරියටම කියන්නේ මිඩ්වයිෆ් ගෙන් වෛද්‍යවරුන්ගෙන් මම ඇහුවා කොහොමද හරියට දැන් මේ කිරි දෙනකොට කිරි දෙන අම්මා කෙනෙක් කොහොමද හරියට කන්න ඕනේ කියලා එතනදී මට කිව්වේ ඒ කියන්නේ බත් ගොඩාක් කන්න ඕන නෙමෙයි ගුණදායී ආහාර කන්න ඕනේ කියලා කොළ වර්ග එතකොට කිරි වඩන ආහාර අනිත් එක වෙලාවට ආහාර ගන්න ඕනේ ඒ කියන්නේ තුන් වේලම අපි කන්න ඕනේ වෙලාවට ආහාර ගන්න ඕනේ ඉතින් ওই පිටි කෑම ඒ වගේ දේවල් අඩු කරලා හෙල්ති විදිහට අපිට කෑම කන්න පුළුවන් නම් අපේ ඒ කිරි සප්ලයි එකත් ගොඩක් වැඩි වෙනවා ඒ වගේම ගොඩක් වතුර බොන්න ඕනේ මේ දේවල් හරියට කරනවා නම් මං හිතන්නේ ගොඩක් එහෙම බර වැඩි වෙන්නේ නැහැ ඒ වගේම අනිත් දේ අහලා තිබ්බා මේ කියන්නේ කොහොමද බඩ අඩු කර ගත්තේ කියලා බඩ ගැන කිව්වොත් එහෙම ඇත්තටම මේ දැන් ඩිලිවරි එකෙන් පස්සේ අපේ බඩ කොහොමද ටිකක් එනවා කියන්නේ අර එල්ලා වැටෙන විදිහට පොඩ්ඩක් ඉස්සරහට එනවා ඉතින් මෙතනදී ඇත්තටම දැන් අපිට ප්‍රෙග්නන්සි එකේදී අපි කොහොමද ඩිලිවරි එකට යනකොට අපේ චීත්ත මේ වගේ දේවල් අරගෙන යනවනේ අපිට ඒ වගේ චීත්ත දෙකක් එකට අමුණලා මේකට ක්‍රමයක් තියෙනවා කියන්නේ චීත්ත දෙක තදර වෙන්න බඩට අපිට දවස් පුරා බැඳගෙන ඉන්න පුළුවන් නම් අපේ බඩ එල්ලා වැටෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන් ඉතින් මේක ඇත්තටම ඩිලිවරි එකෙන් පස්සෙම ඕගොල්ලන්ට gedara ආව දවසේ ඊට පහුවෙන්දම ඕගොල්ලන් මේක දිගටම මාසයක් දෙකක් හෝ ටික කාලයක් එක දිගට කරන්න පුළුවන් නම් ටිකක් අමාරුයි මුලින්ම බැඳගෙන ඉන්නකොට ටිකක් තදයි ඉතින් මේ දේවල් තියෙනවා හැබැයි මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හැබැයි මම මේ කියන්නේ normal delivery එකදී මොකද මට C section
සම්බන්ධ එහෙම ලොකු දැනුමක් නැහැ මොකද මට එක්ස්පීරියන්ස් එක නැති නිසා normal delivery එකක් කරොත් අනිවාර්යෙන් අර විදිහට ඕගලන්ට චීත්තයක් බරට තද වෙන්න බැඳගෙන ඉන්න පුළුවන් ඉතින් ඕගලන්ට පුළුවන් C-section කරපු කෙනෙක් නම් ඔයාගේ වෛද්‍යවරයාගෙන් එහෙම නැත්නම් midwife එකෙන් කොහොමද මේ දේවලට මොනවද පාවිච්චි කරන්න කියලා වැඩි විස්තර දැනගන්න අනිදේ තමයි stretch marks අඩු කරගත්තේ කොහොමද කියලා මගේ ඇත්තටම එහෙම ලොකෝට stretch marks ආවේ නැහැ සමහරුන්ගේ ගොඩක් කියන ප්‍රෙග්නන්සි කාලෙත් එනවා ඊට පස්සේ ගොඩක් එනවා ඉතින් මම එතනදී මගේ යාළුවන්ගෙන් කලින් ඇහුව දැන් මේ කියන්නේ ඩෙලිවරි එකෙන් පස්සේ මගේ ස්ට්‍රෙච් මාක්ස් ආවොත් මොනවද දැන් මේ වලට පාවිච්චි කරන්න කියලා මම මගේ වෛද්‍යවරයාගෙනුත් ඇහුවා ඉතින් එතකොට කිව්වේ ඇත්තටම බයෝ ඔයිල් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මගේ හැම ගොඩක් ආවේ නැති නිසා මම ඇත්තටම පාවිච්චි කරේ නැහැ ගොඩක් අය මට බයෝ ඔයිල් රෙකමෙන්ඩ් කරා ඉතින් ඔයගලන්ටත් ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා තිනුන නම් බයෝ ඔයිල් පාවිච්චි කරලා බලන්න පුළුවන් ඊට පස්සේ තව සුලෝ පෙරේර අහලා තියෙනවා අක්කි ඔයාගේ ඩිලිවරි එකට පස්සේ මැහුම් දාපු එක ඒක පේන්ෆුල්ද නැත්නම් එයාලා හිරිවට්ටලද මැහුම් දාන්නේ ඒ දේවල් ගැන ඒ වගේම ඔයාට බ්ලීඩින් උනේ කොහොමද කොච්චර කාලයක් තිබ්බද මේ ගැන විස්තර අහලා තියෙනවා මේ ප්‍රශ්න නම් මම මුල් ටිකට කලින් ප්‍රශ්නෙකදී උත්තර දුන්නා මෙතනදී අර හිරිවට්ටන ගැන කිව්වොත් එහෙම මේ මුලින්ම ඒගොල්ලෝ කියන්නේ කට් එක දාන්න කලින් හිරිවැටෙන පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඉතින් ඒ නිසා මැහුම් දානකොට අපිට අයිමත් එක වෙනම දැනෙන්නේ නැහැ. මං කලින් ප්‍රශ්නෙදි කිව්වා වගේ. ඉතින් ඊට පස්සේ අහලා තියෙනවා bleed උනේ කොහොමද කියලා කොච්චර කාලයක් bleed වුණාද කියලා. හරියටම මාසයක් විතර එක දිගට bleed වුණා. ඒකත් සමහරක් වෙලාවට කියන්නේ මේ එක දිගටම දවස් 30ම bleed උනේ නැහැ සමහරක් වෙලාවට දවස් දෙකක් නවතිනවා ඊපස්සේ bleed වෙනවා ඒ වගේ මාසයක් විතර එක දිගට bleed උනා කොච්චරක් bleed උනාද කියලා තහලා දෙනවා කියන්නේ මුල් දවස් ටික නම් ටිකක් වැඩියෙන් bleed උනා මාසයක් විතර එක දිගට bleed වෙලා ඒක නැවතුණා ඊට පස්සේ මට සාමාන්‍ය විදිහට ඊළඟ මාසේ කියන්නේ අපිට ඕනම කෙනෙක්ට සාමාන්‍ය විදිහට ඔසප් වෙන විදිහ තියෙනවානේ ඉතින් ඒ විදිහට ඊළඟ මාසේ ඉඳලා සාමාන්‍ය විදිහට ඔසප් චක්‍රය ක්‍රමානුකූලව පටන් ගත්තා ඊට පස්සේ අහලා තියෙනවා SRJ epidural එක ගැන වැඩිපුර කතා කරන්න ඒ වගේම epidural එක ගන්න අවශ්‍යද නැද්ද කියන දේත් පොඩ්ඩක් කියන්න කියලා මුලින්ම මම කියන්නම් මොකද්ද epidural එක කියන්නේ කියලා මොකද දැන් සමහරවිට මම මේකට උත්තරයක් දීලා නැවතුත් මේක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් epidural එක කියලා කියන්නේ අපිට delivery එකේ දෙන pains අඩු කරන injection එකක් කියන්නේ pains නැති කරන නෙමෙයි එකෙන් pains control කරන්න පුළුවන් දැන් මම epidural එක ගත්තාම මට ඇත්ත ඩෙලිවරි එක වෙනකන් මට දැනෙන පේන්ස් ඒකෙන් අඩුවැඩි කරන්න පුළුවන්. කියන්නේ ගොඩාක් මට පේන්ස් එද්දී ඒක ටිකක් අඩු කරන්න පුළුවන්. මේ වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් තමයි ඇත්තටම එපිඩ්‍රල් එක කියලා කියන්නේ. ඉතින් එපිඩ්‍රල් එක ගත්තේ කොහොමද කියලා මම මගේ ඩෙලිවරි එක්ස්පීරියන්ස් වීඩියෝ එකේදී කිව්වා. ඒ වගේම එලිනගේ බර්ත් ස්ටෝරි එකෙත් ඒකේ වීඩියෝස් තියෙනවා. මට ඒ ඉන්ජෙක්ෂන් එක දෙනවා. ඉතින් ඒ ටික ඔයගලන්ට බලන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා නම් දැන් ඩෙලිවරි එකේදී සමහරක් හිතන්න පුළුවන් අපිට ඒ වෙලාවට පේන්ස් දැනෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. ඩෙලිවරි එක වෙලාවදී කියන්නේ අපේ බබා එළියට එන්න ලං වෙනකොට අපිට ඒ විදිහටම අපේ normal delivery එකකදී අපිට epidural එකක් නැතුව බබෙක් delivery කරන කෙනෙක්ට එන pains මටත් ඒ වෙලාවේ ඒකේ ඒ විදිහටම ආවා මොකද ඒකෙන් control කරන්න පුළුවන් අපිට එන pains මොකද දැන් බබා එලියට එද්දී අපි push කරන්න අනිවාර්යෙන් අපිට pains දැනෙන්න ඕනේ අකට නැත්තම් අපි දන්නේ නැහැ එයා එලියට එනවා කියලා ඉතින් ඒ විදිහට තමයි epidural එක ගැන විස්තර කරන්න පුළුවන් මෙතනදී අහලා තියෙන side effects තියෙනවද කියලා epidural එකේ side effects ගැන කතා කරොත් එහෙම මේ දැන් අද වෙනකොට දැන් මම ඒක අරගෙනත් මාස 5ක් වගේ මාස 6 එකට විතර කිට්ටු ඉතින් අද වෙනකම් මට එහෙම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිල්ලා නැහැ සමහර අය කියනවා කෙනෙක් කොන්ද කැක්කුම් එනවා ඒ වගේ දේවල් කියනවා හැබැයි මම කියන්නේ මේක පාවිච්චි කරපු මීට වඩා දීර්ඝ කාලයක් ගත වෙච්ච අයගෙන් අහලා තියෙනවා මොන හරි හිම සයිඩ් ඉෆෙක්ට්ස් ඇවිල්ලා තියෙනවද කියලා ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් දැනට නම් මට කවුරුත් කියලා නැහැ ඉතින් ඇත්තටම ඒක තමයි සයිඩ් ඉෆෙක්ට්ස් ගැන එපිඩරල් එකේ මට තියෙන එක්ස්පීරියන්ස් එක තව ප්‍රශ්නයක් අහලා තියෙනවා රශ්මිකා සිරිවර්ධන හොස්පිටල් එකේ සර්විස් එක ගැන ලැබුණු ෆැසිලිටීස් ගැන ඩෙලිවරි එක
ඉවර වුණාට පස්සේ රූම් එකට ආවට පස්සේ මොනවාද උනේ කියලා කියන්න කියලා. හොස්පිටල් ෆැසිලිටීස් ඒ වගේම සර්විස් එක ගැන කිව්වොත් එහෙම මේ ෆැසිලිටීස් ගොඩාක් හොඳයි. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝස් වලින් දැක්ක ඇතිනේ අනිවාර්යෙන්. සර්විස් එක ගැන කිව්වොත් එහෙම වෛද්‍යවරු ඒ වගේම හෙදියන් එහෙම ගොඩාක් සපෝට් කරා. දැන් මම ඇත්තටම ඩෙලිවරි එකෙන් පස්සේ අපි තව සතියක් අපිට හොස්පිටල් ඉන්න වුණා. අපේ බබාට ඇන්ටිබයොටික් එකක් දෙන්න සිද්ධ වෙච්ච නිසා මමයි හස්බන්ඩුයි තව සතියක් හොස්පිටල් එකේ හිටියා බබත් එක්ක. ඉතින් ඒ කාලේදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් නර්ස්ලා මට ගොඩක් දේවල් ඇහුවාම ඒගොල්ලෝ මට කියලා දුන්නා. ඒ වගේම ඩොක්ටර්ස්ලා ගොඩක් දේවල් හොයලා බැලුවා. ඉතින් ඇත්තටම සර්විස් එක ගැන කිව්වොත් මම ලංකා හොස්පිටල් එක රෙකමෙන්ඩ් කරනවා. සර්විස් එක සහ ෆැසිලිටීස් පැත්තෙන් ගොඩාක් හොඳ හොස්පිටල් එකක් විදිහට. ඊට පස්සේ තව ශ්‍රී ලංකන් ලිවින් ස්ටයිල් යාහලා තියෙනවා. අක්කි ඔයාලා බබාව නාවන වීඩියෝ එකක් කරන්න කියලා. ඒක අනිවාර්යෙන් ඉස්සරහට කරන්න. ඉතින් අර මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේම බබාගේ අපේ දවසේ ගත කරන්නේ කොහොමද, ඉතින් මේ දේවල් වලදී අනිවාර්යෙන් බබාව නාවන වීඩියෝ එකත් ඔයගලන්ට පෙන්වන්න. ඊට පස්සේ සපුමලි අහලා තිනවා ප්‍රෙග්නන්සි එකේ මුල් කාලේදී ඔයා පරිස්සම් වුණ විදිය කියන්න පුළුවන්ද? මම දැක්ක විදිහට ඔයා ගොඩක් ට්‍රැවල් කරලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා. ට්‍රැවල් කරන එක සහ පරිස්සම් වෙන්න ඕන එක ගැන කිව්වොත් එහෙම දැන් මම ප්‍රෙග්නන්ට් වෙලා මුල් මාස 3 මම ගෙදර හිටියේ. ඒකට එක හේතුවක් තමයි ඒ දවස්වල කොරෝනා පටන් ගත්ත කාලේ ඉතින් කොහෙවත් යන්න උන්නේ නැහැ. හැබැයි කියන අපිට යන්න අවස්ථාව තිබ්බත් මට හිතෙන්නේ කියන මම වෛද්‍යවරයෙකුනුත් මමත් ඇහුව විදිහට මුල් මාස 3 තමයි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒ කාලෙදි ඇත්තටම ගෙදර ඉන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ නම් මම මාස 4-5 වගේ ගොඩක් ට්‍රැවල් කරන්න ගත්තා. මොකද ටිකක් ඇවිදින්න කියන්නේ ට්‍රැවල් කරන්න නැති වුණත් ටිකක් අපිට උදේ හවස පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් නම් අපිට ඩිලිවරි එකෙදි ගොඩාක් එක ලේසි වෙනවා. මොකද අපි ගෙදරට වෙලා නැත්තම් කකා බිබී පුටුවක වාඩි වෙලා ඒ විදිහට හිටියොත් එහෙම මේ අපිව මහත් වෙන්න පුළුවන්, ඒක අපේ බබාගේ බර වැඩි වෙන්න පුළුවන්, මේ කියන්නේ ඩිලිවර් කරද්දී ගොඩක් ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මාස 3 මාස 4 පහ වුණාට පස්සේ ටිකක් ඇවිදලා. හැබැයි දැන් ඔයා ට්‍රැවල් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් දැන් ප්‍රෙග්නන්ට් වුණා කියලා දැන් එහෙම කෙනෙක්ට ගෙදර ඉන්න බෑ මට වගේ. ඉතින් මේ දැන් මම වුණත් දැන් ඒ කාලෙදි කියන මාස 5 6 7 ওই කාලෙදි ට්‍රැවල් කරද්දී මම කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳලම ඩ්‍රයිව් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම ප්‍රෙග්නන්ට් කාලෙත් ඒ විදිහටම ඩ්‍රයිව් කරා. හැබැයි ගොඩාක් පරිස්සමින් තමයි ඩ්‍රයිව් කරේ. මොකද දැන් අපි ඩ්‍රයිව් කරද්දී තනියෙන් නෙමෙයි, අපිට තව චූටි පැටියෙක් අපේ බඩේ ඉන්නවා. ගොඩාක් පරිස්සමින් තමයි ඩ්‍රයිව් කරන්න ඕනේ. අනිත් දේ තමයි දැන් අපි එහෙම යද්දි අපි නුවර ගියා, අනුරාධපුර වගේ තැන්වල යද්දි කියන්නේ ආරුගම්බි ගියා මට මතකයි. ඉතින් මේ හැම තැනකම යද්දි අපි මුලින්ම බැලුවේ ඒ ළඟම මොකද තියෙන හොස්පිටල් එක කියලා. මොකද අපිට හදිසියක් වුණොත්, මොකද අපිට ඩිලිවරි එකේදීම විතරක් නෙමෙයි ඊට කලින් අපිට කියන්නේ මොන හරි පේන්ස් ආවොත් මොන හරි හදිසියක් වුණොත් අනිවාර්යෙන් අපි ඉන්න තැනක ඉඳලා හොස්පිටල් එකට අපි අනිවාර්යෙන් යන්න ඕනේ මොකද කියලා බලන්න. ඉතින් ඒ නිසා ට්‍රැවල් කරද්දී ඔයගොල්ලෝ යන පැත්ත මුලින්ම බලලා ඒ පැත්තට අදාළ හොස්පිටල් එක මොකද්ද, ළඟම තියෙන හොස්පිටල් එක මොකද්ද, ෆාමසි තියෙනවද, මේ දේවල් ගැන අනිවාර්යෙන් හොයන්න ඕනේ ඔයගොල්ලෝ ට්‍රැවල් එකක් යන්න කලින්. ඉතින් මමත් එහෙම තමයි ඇත්තරම ඒ දවස් ටිකේ ට්‍රැවල් කරේ. ඊට පස්සේ බලමු තව මොනවද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අහලා තිනවා ANS ෂෝ කියන කවුන්ට් එකෙන් කෙනෙක් අහලා තිනවා හොස්පිටල් එකේ හිටිය දවස් ටිකේ අමතර කියන්නේ සතියක් හොස්පිටල් එකේ හිටියා, ඒකට කොච්චරක් සල්ලි ගියාද කියලා අහලා තිබ්බා. එතනදී එක ගැන කිව්වොත් මේ ගොඩක් අටේ මගෙන් එක අහලා තිබ්බා. ඇත්තටම ඒක කියන්නේ දැන් මම ඔයගලන්ට මට ගිය ගාන කිව්වා කියලා මම හිතන්නේ නැහැ ඒක ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙයි කියලා. මොකද මම හිටියේ මගේ බබාට, ඇයි මම මගේ බබාට එතන නැවතිලා හිටියේ, මොනාද කරපු ට්‍රීට්මන්ට්, මොනාද ගත්ත බෙහෙත්, මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා අනිවාර්යෙන්. කියන්නේ මට ගිය ගාන අනිත් තව කෙනෙක්ට යන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම ඒ ගණන් මිනුම් ඔයගලන්ට කියුව නැත්තේ කොච්චරක් මට ගියාද කියලා. සහ අපි ඉන්න රූම් එක ඒක කොච්චරක් දකින අපි දෙන හිටිය රූම් එකට වඩා ඊට වඩා වැඩි එක තව කෙනෙක් ඉන්න පුළුවන්, අඩුවෙක් ඉන්න පුළුවන්. එතකොට අපි ගත්ත කෑම බීම මේ හැම දෙයක්ම බලපානවා අපේ ඉතුරු හිටපු ඒ සතියේ බිල් එකට. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ඔගොල්ලෝ මොන පර්පස් එකක් නිසා දෙන්නේ, ඔගොල්ලෝ මොනවද ගන්න බෙහෙත්, මේ හැමදේම එකතු වෙලා තමයි ඉන්න දවස් ගාන මේ ඔක්කොම එකතු වෙලා තමයි ඇත්තටම බිල් එක ඊට පස්සේ හැදෙන්නේ. ඉතින් ඒකයි මම ඒක ඇත්තටම ඔගොල්ලොත් එක්ක ගිය ගාන ෂෙයා කරගත්තේ නැත්තේ.
ඊට පස්සේ ගිත් මී හාලා තිනවා අක්කි ප්ලීස් ඩෙලිවරි එකේදි කැපුම් දැම්මද ඒ ගැනත් පොඩ්ඩක් කියන්න ආයේ කැපුම් කැලල් මැකෙනවද කට් එකක් දැම්මා ඉතින් ඇත්තටම මට නම් ඒක මතක නැහැ මොකද ඒ වෙලාවේ හිරිවට්ටල තමයි කට් එක දාන්නේ හැබැයි මට මතකයි කසුන් පිටිපස්සේ ඉන්නවා මේ එයා තමයි මේ ඒක දැක්කේ ඒ වෙලාවේ ඩොක්ටර් මේ කතා කරලා හස්බන්ඩ් පෙන්නුවා මෙන්න කට් එක දානවා කියලා ඉතින් ඒක ඇත්තටම මේ එයා අහලා තිබ්බේ කට් එකක් දැම්මද ඊට පස්සේ කැලල් කැලල් ගැන ඒකේ එහෙම මුකුත් කැලලක් එහෙම හිටින්නේ නැහැ මොකද ඒක මැහුම් කපන්න එහෙම කිසි එහෙම ඕනේ වෙන්නේ නැහැ ඒ දාන්නේ දිය වෙන මැහුම් ඒක කට් එක දාලා මැහුම් දැම්මට පස්සේ හරියටම සතියක් වගේ යනකොට ඒක එහෙමම හොඳ වෙලා යනවා ඊට පස්සේ මුල් දවස් දෙක තුනේදී අපිට බෙහෙත් දෙනවා අපේ තුවාලේ හොඳ වෙන්න ඉතින් ඊට පස්සේ ඒක එහෙම මගහැරලා යනවා හැබැයි කියන්නේ ඔයගලන්ට කියන්න ඕනම දේ තමයි මේ දැන් මෙතනදී අපි අපේ ස්ථානයේ අනිවාර්යයෙන් මැහුම් දාපු තැන හරියට හොඳට පිරිසිදුව ඒ වගේම වියලිව තියාගන්න ඕනේ පොඩ්ඩක්වත් තෙත ගතිය තියෙන්න බෑ එතකොට සමහර විට මැහුම් දාපු ඒව පැසවන්න පුළුවන් ඉතින් මේ දේවල් නිසා අනිත් දේ තමයි මැහුම් දැම්මට පස්සේ දැන් අපි ටිකක් බයයි වාඩි වෙන්න බයයි රිදෙන නිසා ඉතින් මේ දේවල් තියෙනවා හැබැයි පුළුවන් තරම් ඕගොල්ලෝ අර ෆ්ලැට් පුටුවක හොඳට කොන්ද කෙලින් තියාගෙන හොඳට කියන්නේ අපි හරි තද වෙන්න හොඳට වාඩි වෙන්න පුළුවන් නම් කියන්නේ අද සමහර විට අපි වාඩි වෙන්න ඇතුළේ ඉන්න පුළුවන් නිකන් අර කුෂන් වල වාඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම නෙමෙයි අර මං කලින් කිව්වා වගේ හොඳ ෆ්ලැට් ඒවල වාඩි වෙන්න ඒ මුල් දවස් ටිකේ පොඩ්ඩක් රිදෙනවා මුල් ටිකේ. රිදෙන්නේ නැත්තේ නැහැ. හැබැයි මේ මුල් දවස් දෙක තුන සතියක් වගේ යනකොට ඒක එහෙමම මැහුම් ටිකක් දී වෙලා යනවා. ඒක පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. පැල්ලමක් මුකුත් නැහැ. මුල් සතිය දෙකෙන් පස්සේ ඇත්තටම මට ඒක පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ. කියන්නේ කට් එකක් දැම්මා කියලාවත් මට ඒක කෙනෙක් අමතකම වුණා. ඉතින් ඊට පස්සේ මම ඩ්‍රයිව් කරා. ඉතින් සාමාන්‍ය විදිහට මගේ වැඩ ටික කරගෙන ගියා. ඊට පස්සේ තව නංගි කෙනෙක් අහලා තියෙනවා අක්කේ මගේ පළවෙනි බබා සීස දෙවෙනි ඩිලිවරි එක නෝමල් ගන්න බැරිද? මම පළවෙනි ඩිලිවරි එක සීස ගත්තේ කැමැත්තකින් නෙවෙයි කරන්න වුණා. මාත් ආසයි නෝමල් ඩිලිවරි එකක් කරන්න කියලා. මගේ දැනුමේ හැටියට කියන්නේ මම දන්න විදිහට මම හිතන්නේ අපි සීස එකක් කරොත් මුලින්ම අපිට අයිමත් නෝමල් එකක් කරන්න බෑ. මම හිතන විදිහට මං කියන එක වැරදි නම් ඔයගොල්ලන්ට පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මොකද මං කලින් හැපිනස් මියුස් එයාගේ වීඩියෝස් වගේක් බැලුවා. මොකද එයත් නෝමල් තමයි ඩෙලිවර් කරන්න ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මට මතක එයාගේ වීඩියෝස් වල එයා කියනවා එයාට සීස කරන්න උනා. ඊට පස්සේ එයාට ඊගාව බබා ගන්නකොට අයිමත් නෝමල් ඩෙලිවරි එකට යන්න බෑ සීස කරන්න වෙනවා කියලා. ඊට පස්සේ ලක්මාලි අහලා තිනවා අපේ බබාගේ ඩොක්ටර් කවුද කියලා. එයා තමයි ඩොක්ටර් සමන්ත රිසිල්වා ලංකා හොස්පිටල් එකේ තමයි ඉන්නේ. ඉතින් අපේ බබාව බලන්න එයා. ගොඩාක් හොඳ ඩොක්ටර් කෙනෙක්, ගොඩාක් කරුණාවන්ත, ගොඩාක් හෙල්ප්ෆුල්. මොකද අපිට ගොඩක් මේ දැන් මම මේ ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද දැන් මම බබාව පෙන්නලා ගෙදර ආවට පස්සේ මාසෙන් මාසෙට බබාව පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මට මොනා හරි ළමයා සම්බන්ධව ගැටලුවක් ආවොත් කාක් හරි එක්කෝ ඇඟේ පොඩි හරි පොඩි ලපයක් හරි ආවොත් මට ඉතින් ඕනම අම්මා කෙනෙක්ට බයක් දැනෙනවනේ. ඉතින් මෙතනදී ඇත්තටම මම ඩොක්ටරට අක්ගාලා කතා කරලා ඕන වෙලාවක මොබයිල් එක ආන්සර් කරනවා නැත්නම් අපි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දැම්මොත් එයා ඒ දේවල් වලට බලලා රෙස්පොන්ඩ් කරනවා ඉක්මනට. දැන් ගොඩක් වෙලාවට දැන් මම ඉන්නේ පානදුරේ හොස්පිටල් එක. දැන් මම ලංකා හොස්පිටල් ගියේ. මෙතනදී තියෙන පොඩි පොඩි දේවල් වලට අපිට හැමතිස්සම හොස්පිටල් යන්න බෑ. දුරයි මේ දේවල් එක්ක. ඉතින් මම ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට ප්‍රතිකාර අරන් තිනවා මොබයිල් එක හරහා. ඉතින් ඩොක්ටර් මට බෙහෙත් දෙවනවා මොන හරි මේවා ගන්න මේවා ගන්න කියලා. ඉතින් ඇත්තටම ඩොක්ටර් සමන්ත ඩිසිලා කියලා කියන්නේ ගොඩාක් හොඳ වෛද්‍යවරයෙක්. බබාව ගොඩාක් හොඳට බලනවා. ඉතින් ඩොක්ටර් සමන්ත ඩිසිලා තමයි අපේ බබාගේ වෛද්‍යවරයා. ඊට පස්සේ ඉමාලි අහලා තියෙනවා අක්කේ බබා ඉපදුනහම ඉපදෙන දවසේම නාවන එක හොඳද? තව බබාට ක්‍රීම් වගේ සුවඳ දේවල් ගන්න හොඳද? කොච්චර කාලයක් ගියම දේව ගන්නවන ගන්න හොඳ කියලා. බබාව ඉපදුන දවසේම නාවන්නේ නැහැ. හැබැයි ඉස්සර කාලේ නම් දැන් අපේ අම්මල හැම කියලා තියෙන බබාව ඉපදුන ගමන්ම ඉගලොංග නාවලා තමයි අපේ තුරුලට දෙන්නේ කියලාත්. හැබැයි දැන් එහෙම නැහැ. බබාව ඉපදුන ගමන් බබාව කියන්නේ බබාව එළියට ගත්ත ගමන් මුලින්ම අපේ පපෝඩින් තියලා යාට කිරි දෙනවා. ඉතින් ඒක මාර්ම සුන්දර අත්දැකීමක්. ඒක දැනුත් ඇත්තටම ඒක කියද්දිත් මට ඇවිල්ලා පේනවා යා කිරි බීපු විදිය. ඒක හරිම හිතේ තියෙන
අමතක වෙන්නේ නැති සුන්දරම අත්දැකීමක් තමයි ඒක. ඉතින් ඉපදුන ගමන් දැන් මේ නංගි හාර තින්නේ වෙන ප්‍රශ්නයක් මම වෙන පැත්තකට ගියා. එයා හාර තින්නේ ඉපදුන දවසම නාවන්නද කියලා. දැන් එහෙම කරන්නේ නැහැ. ඉපදුන දවස නාවන්නේ. ඊට පහුවෙන්ද තමයි බබාව නාවන්නේ. ඊට පස්සේ දිගටම බබාව හැමදාම නාවනවා. කියන්නේ ඉපදුන දවසට පස්සේ දවස් ඉඳලා දිගටම බබාව නාවනවා. දැන් අපේ එළියනව නම් අපි එයාව උදේට කියන්නේ 12ට කලින් 10ට කලින් වගේ එයාව උදේට නාවනවා. ඊට පස්සේ එමත් හවසට එයාගේ ඇඟ හොදවනවා. දැන් දවල්ට ස්නේ වගේ නම් ඒත් සමහරට මැදිදී අපි අයිමත් පාරක් ඇඟ හොදනවා. මොකද අපේ වෛද්‍යවරයාගෙන් අපි අහලා, ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ වෛද්‍යවරයාගෙන් ඔයාට දරුවෙක් ඉන්නව නම් අලුත උපන් දරුවෙක් ඉන්නව නම් විස්තර වැඩි විස්තර අහලා බලන්න. ඒ වගේම මේ තව අහලා තියෙනවා ඉමාලි ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරනවද කියලා. මේ ක්‍රීම් වගේ දේවල් නම් ඇත්තටම ඉපදුන දවස්වලම මුකුත් පාවිච්චි කරේ නැහැ. එයාට මට මතක විදිහට ඔළුවේ අපි අර ගාන පොඩි සබංක විතරයි පාවිච්චි කරේ. වෙන මුකුත්ම ඇඟේ ක්‍රීම් එතකොට කලෝන් මුකුත්ම යාගේ ගෑවේ නැහැ මුල් කාලේ. ඊට පස්සේ සතියක් දෙකක් ගිහලා තමයි අනිත් දේවල් ආලේප කරන්න ගත්තේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තිනවා, ඔයා ඒ වීඩියෝ එකේ කිව්වා 3 hours වලට සැරයක් ෆීඩ් කරන්න ඕනි කියලා, 2 or 3 hours කියලා අහනවා. මේක ඇත්තටම බබා ඉපදුන ගමන්ම මම නම් ෆීඩ් කරේ 3 hours තමයි ෆීඩ් කරේ. සමහරක් වෙලාවට 2 hours ෆීඩ් කරන වෙලාවලුත් තියෙනවා. දැන් මගේ වෛද්‍යවරයා නම් මට කිව්වේ පැය 3කට පාරක් බබාට ෆීඩ් කරන්න කියලා. හැබැයි යා ඉතින් ඊට කලින් ඇඬුවොත් නිකන් මට හිතුණොත් එයාට බඩගිනි කියලා. ඉතින් එහෙම වුණොත් මං ඊට කලින් ෆීඩ් කරනවා. ඉතින් අර පැය 3ක් හරියටම ඔන්න පැය 3ක් යනකම් කියලා බලාගෙන ඉන්නේ නැහැ. හැබැයි එයා අඬන්නේ නැත්තම් එයා හොඳට ඉන්නව නම් එහෙම කිරිල් අපිට තේරෙනව නම් එයා බඩේ පිරිල්ල බඩ ෆුල් කියලා එයාගේ පැය 3කට පාරක් එයාට ෆීඩ් කරාම හොඳටම ඇති. හැබැයි ඒක ඔයා ඔයාගේ වෛද්‍යවරයා අනිවාර්යෙන් අහන්න. බබාට ෆීඩ් කරන්න ඕනේ කාලය කොච්චර වෙලාවකට පාරක්ද ෆීඩ් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අහලා තියෙනවා අසුනි, අක්කි මගේ බබාට 4 months වෙනවා, එයා කිරි බොද්දි ස්මල්ලේ යනවා යවා ගන්නවා, මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. අක්කට පුළුවන් නම් හරියට ෆීඩ් කරන විදිහ වීඩියෝ එකකින් දාන්න. මම ගොඩක් මානසික එයා පොඩි ආප්සෙට් එකකින් ඉන්නේ ඉතින් මේ දේවල් නිසා. ඒක ඇත්තටම එහෙම දේවල් වුණාම අපි ඕන කෙනට ගොඩාක් බයයි දුකයි. මොකද කරන්නේ ඊළඟට මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් නංගි අනිවාර්යෙන් යට ස්මෝල් යනවා නම් ඔයා කියන්නේ මම දන්නේ ඔයා කොහොමද කොයි විදිහටද කිරි දෙන්නේ මේ දේවල් ගැන. හැබැයි හරියට කිරි දෙන විදිහ ගැන කොහොමද බබාව අල්ලගන්නේ මේ දේවල් ගැන මම මේ මගේ channel එකේ වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. මම ලංකා හොස්පිටල් එකත් එක්ක වීඩියෝස් වගේක් කරා. ඒ වගේම ડોક્ટર විජිත් වගේම නර්ස්ලත් එක්ක කොහොමද බබාට හරියට ෆීඩ් කරන්නේ මේ දේවල් ගැන වීඩියෝස් වගේක් මම කරලා තියෙනවා. මම මෙතනින් link එක දාන්නම්. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න කොහොමද බබාව හරියට අල්ලගෙන ෆීඩ් කරන්නේ කියලා. ෆීඩ් කරන විදිහ මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ සමහරට මේ ප්‍රශ්නේ ඔයාගේ අනිවාර්යෙන් විසඳලා ඇති. මොකද දැන් මේ ප්‍රශ්නේ මගෙන් අහලා මාස දෙකකට කලින් තමයි මේ ප්‍රශ්නේ අහලා තින්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට දැන් කවුරු හරි මුණ දෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් අර මම කිව්ව කලින් වීඩියෝ එක ඔයාට බලලා මේ ගැන දැනුමක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ වෛද්‍යවරයාගෙන් සහ මිඩ්වයිෆ් කෙනෙක්ගෙන් හරි අහලා තව මීට වඩා දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට අහලා දැනුම ගන්න පුළුවන්. ඊට පස්සේ දිල් අහලා තියෙනවා ලේබර් රූම් එකට බබාගේ බෑග් එකට ඇත්තට මොනවද ඕන උනේ කියලා. ලේබර් රූම් එකට බබාගේ බෑග් එකට ඕන උනේ එයාට මං ඒ වෙලාවට නැපිස් දෙකක් අරගෙන ගියා. මගේ වට්ස් ඉන් මයි බෑග් කියලා මං එක වීඩියෝ එකක් කරා මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ මම වෙන වෙනම බෑග්ස් වලට වෙනම දාලා ලේබර් රූම් එකට මේක එහෙම එහෙම මම වෙන වෙනම ගාන්ට පැක් කරලා තිනවා. ඒ වීඩියෝ එක බැලුවොත් ඒ වීඩියෝ එකත් මම මෙතනින් දාන්නම්. ඒක බැලුවොත් ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් මම ලේබර් රූම් එකට මොනවද ගෙනිච්චේ කියලා. හැබැයි මම අද හෙටම ලබන සතියේ හරි තව වීඩියෝ එකක් කරන්නම්. ඒ කියන්නේ අප්ඩේට් ෆීඩ් එකක්. මොකද දැන් මම ඒක කරේ මට එක්ස්පීරියන්ස් එකක් නැතුව මම මට හම්බෙච්ච ලිස්ට් එකෙන් බලාගෙන තමයි මම මේ බෑග්ස් ටික ඔක්කොම හදලා හොස්පිටල් එකට ගෙනිච්චේ. හැබැයි එතනදී මට ඌමනා වෙච්ච දේවල් තියෙනවා, නැති ඌමනා වුණේ නැති දේවල් තියෙනවා. මේ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට කරන්නම්. ඉතින් තව අහලා තිනු ඩයපර්ස්, ඒ නංගිම තමයි අහලා තිනු ඩයපර්ස් බබාට අන්දනවද කියලා. ඩයපර්ස් නම් පොඩිම කාලේ යාට ගොඩක් එහෙම ඇඳුවේ නෑ. හැබැයි
රෑට නිදාගත්තී අනිවාර්යෙන් ඩයප් එකක් දැම්මා. මොකද මේ දැන් ඒගොල්ලෝ රෑට නිදාගත්තී ඒගොල්ලන්ට හොඳ නිින්දක් අවශ්‍ය අනිවාර්යෙන්. අලුතෙන් උපදිච්ච ළමයෙක්ට පැය 17ක් 18ක් ඒගොල්ලන්ට හොඳ නිින්දක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අර රෑට නිදාගත්තී ඒගොල්ලෝ සමහර විට අපි නැපි එකක් වගේ අඳලා තියදී ඒගොල්ලෝ චූදා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ තෙත වුණ ගමන් පොඩ්ඩක්වත් ඉන්නේ නැහැ අඬන්න ගන්නවා. ඉතින් හොඳ නිින්දක් ඕන නිසා අනිවාර්යෙන් රෑට ඩයප් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම ඩයප් රෑෂස් එන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලදී ඒකට වෙනම ක්‍රීම් එකක් තියෙනවා. ඔයගොල්ලගේ වෛද්‍යවරයෙන් අහලා ඔයගොල්ලෝ ඩයපර්ස් අඳිනවා නම් බබාට ඔගලන්ට පුළුවන් ඒ ක්‍රීම් එකක් ගන්න. දැන් මගේ බබාට මම අන්දන ඩයප් එක වෙලෝන කඩල්ස් එකේ ඩයපර්ස් තමයි මම මගේ බබාට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒ නංගිම තව අහලා තියෙනවා අක්කා බ්ලීඩින් එක කොච්චර කාල තිබ්බද බබාට ෆීඩ් කරන්නේ පැය කීයකට පාරක්ද කියලා. බ්ලීඩින් ගැන මම ඔයගලන්ට කලින් කිව්වා බබාට ෆීඩ් කරන්නේ පැය 3කට වගේ පාරක් තමයි පොඩි කාලේ ෆීඩ් කරේ. හැබැයි දැන් නම් එයාට ඩිමාන්ඩ් ෆීඩින් තමයි කරන්නේ. මොකද ටික ටික යාව කියන්නේ අපේ විදිහට යාව හරි ගස්ස ගන්න ඕනේ. මොකද කියන්නේ අපි හැමදෙස්සම යාට ෆීඩ් කරන්න ගියොත් එහෙම යා හිතනවා ඕනලාක කකා බිබී ඉන්න පුළුවන් කියලා. එහෙම නෑ. දැන් යා ටිකක් ලොකුයි මාස 5ක් 6ක් කියලා කියන්නේ යාට දෙයක් සාමාන්‍ය පොඩි කාලේ වඩා තේරෙනවා. ඉතින් අර දැන් ෆීඩ් කරද්දී අපෙන් එයා කිරි ඉල්ලනවා. කියන්නේ එයා අඬලා අපි දන්නවා ආමයා බඩගින්නේ තමයි දැන් මේ කිරි ඉල්ලනවා කියලා. ඉතින් ඒක අපිට දැනෙනවා. ඒක අනිවාර්යෙන් අම්මා කෙනෙක්ට ඒක දැනෙන දෙයක්. ඉතින් එයා ඉල්ලුවම තමයි දැන් ෆීඩ් කරන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. අමින ඉසුරු අහලා තියෙනවා දරුවෙක් හදන්න කලින් මාස කීයක් අඩු ගානේ ෆොලික් ඇසිඩ් ගන්න ඕනේද නැගත්තොත් තවුලක් වෙයිද කියලා. මේ ප්‍රශ්නෙට ඇත්තට මම කලින් උත්තරයක් දුන්නා. මම නෙමෙයි, මම කලින් පොඩි සාකච්ඡාවක් කරා මිඩ්වයිෆ් කෙනෙක් එක්ක මගේ channel එකේ. මම ඒ වීඩියෝ එකක් දාන්නම්, වාට ඒක බලන්න පුළුවන්. මම ඉතින් මේකට කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මේ ෆොලික් ඇසිඩ් කියන එක අනිවාර්යෙන් ඒ කියන්නේ අපිට දරුවෙක් හදන්න කලින් අපි මැරි කරාට පස්සේ අපිට ෆෝලික් ඇසිඩ් ගන්න පටන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් රතපස වෙලා තිනවන නම් අපි කියන්නේ අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ හරි ඒක පටන් ගන්න ඕනේ අනිවාර්යෙන් ෆෝලික් ඇසිඩ් එක. ඉතින් නොගත්තොත් ඒක අවුලක් වෙයිද කියලා අහනවා. ඉතින් මං හිතන්නේ කොහොමත් ප්‍රෙග්නට් වෙච්ච කෙනෙක් නම් ෆෝලික් ඇසිඩ් කියන එක ගන්න නැති වෙන්න හේතුවක් නැහැ. අනිත් එක ෆෝලික් ඇසිඩ් එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. අපිට ඕනම ෆාමසිකින් ගන්න පුළුවන්. ඉතින් නොගත්තු තවුලක් වෙයිද කියන එක මට හරියටම උත්තරයක් දෙන්න බෑ. ඒක අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඕන දෙයක්. ඊට පස්සේ තව නම් කියන කහලා තියෙන බබාට පැය කීයකට පාරක් ෆීඩ් කරනවද? ඒකට උත්තරයක් මම දුන්නා පැය 3කට පාරක්. ෆීඩ් කරන ලේසින් විදිය, ගුඩුස් යවන ලේසින් විදිය මොකද්ද කියලා අහනවා. මේකට මම සිස්ටර් චන්ද්‍රකාන්තිත් එක්ක වීඩියෝ එකක් කරලා තිනවා කලින්. මම ලින්ක් එක දාන්නම්. ඒක බලන්න පුළුවන්. ඒක තියෙනවා හරියට ෆීඩ් කරන්නේ කොහොමද? අපේ දරුවා අල්ලගන්නේ කොහොමද හරියට? ගුඩුස් යවන්නේ කොහොමද? මේ හැම දෙයක් මේකේ තියෙනවා. බබා නිදා ගන්න තැන හදන විදිය. බබා නිදාගන්න තැන හදන විදිහ කියලා කියන්නේ ඒක මම ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන. මේකත් ඇත්තටම 2 මන්ත්ස් ago අහපු ප්‍රශ්නයක්. මේක අනිවාර්යෙන් ඔයාලට විසඳිලා ඇති. ඉතින් මම හිතනවා ඒ ගැන වීඩියෝ එකක් මම අපේ බබා කොහොමද, එයාගේ රූම් එක කොහොමද, එයාගේ කොට් එක කොහොමද, එයා නිදාගන්නේ කොහොමද, මේ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට අනිවාර්යෙන් කරන්නම්. හොස්පිටල් ලිස්ට් එක දාන්න කියලා තියෙනවා. මම ඒක දාලා තියෙනවා මගේ Facebook page එකේ. චමර දීගොඩගමගේ කියන page එකේ තියෙනවා හොස්පිටල් ලිස්ට් එක. ලංකා හොස්පිටල් එකෙන් මට දීපු ලිස්ට් එක. ඒ වගේම මම කියන්නේ වීඩියෝ එකකුත් වෙනම කරලා තියෙනවා මගේ හොස්පිටල් ලිස්ට් එකට අනුව. මගේ බෑග්ස් ටික, බබාගේ බෑග්ස් ටික හදාගත්තේ ඒක. එතනදී මේ තව දෙයක් කියන්න ඕනේ. මම ගිය ලංකා හොස්පිටල් එකට සමහරට ඔයා ගවර්න්මන්ට් හොස්පිටල් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන පෞද්ගලික රෝහලකට යන්න පුළුවන්. මෙතනදී හොස්පිටල් ලිස්ට් එක හොස්පිටල් එකකින් හොස්පිටල් එක වෙනස් වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා යන හොස්පිටල් එක මොකද්ද, එතනින් අනිවාර්යෙන් ඔයා හොස්පිටල් ලිස්ට් එක ඉල්ල ගන්න අමතක කරන්න එපා. උදානි අහලා තිනවා අක්කා ආයි මොසෝ ප්‍රෙග්නට් ටෙලින ප්‍රින්සස් කෙනෙක් වගේ ලස්සන වෙන්න ඔයා ස්පෙෂල් කර කාපු කෑම බිම මොනාද, ඩොක්ටර් ස්පෙෂල් විටමින්ස් මොන හරි දුන්නාද කියලා. උදානි එහෙම එකක් නැහැ ඇත්තටම. මම එහෙම බබාව සුදු වෙන්නවත්, බබාව ලස්සන වෙන්නවත් එහෙම කිසිම විශේෂ දෙයක් පාවිච්චි කරේ නැහැ. මමත්
කියන්නේ හැම අම්ම කෙනෙක්ම වගේ නිරෝගිමත් ලස්සන දූපැටියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ හිත විදිහට මට ලස්සන නිරෝගිමත් දූපැටියක් හම්බුණා. මෙතනදී කියනවනේ මම සාමාන්‍ය විදිහට කඩල කව්පි මුං ඇට ওই දේවල් තමයි කෑවේ. කොළ ಜಾති ගොඩක් වැඩියෙන් කෑවා. තැඹිලි බිව්වා මේ වගේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් ලංකාවේ අම්මා කෙනෙක් ඕන කෙනෙක් කන කැම జాතියක් තමයි මම කෑවේ. ඒ වගේම ડોක්ටර් මුකුත් ස්පෙෂල් විටමින්ස් මුකුත් දුන්නා. සාමාන්‍ය ફોලික් එකයි. එතකොට යකඩ පෙති ඒ දේවල් සාමාන්‍ය දිනේව ටික තමයි මමත් බිව්වේ. ඊට පස්සේ මදු අහලා තිනවා අක්කේ ડોක්ටර් විජිත් යන්නේ නැද්ද ගවර්න්මන්ට් හොස්පිටල් ඩිලිවරි වලට කියලා. ડોක්ටර් විජිත් ගවර්න්මන්ට් හොස්පිටල් ඩිලිවරි වලට යන්නේ නැහැ. එයා ප්‍රයිවට් හොස්පිටල් විතරයි යන්නේ. ඉතින් ලංකා හොස්පිටල් එකේ තමයි මම ගියේ. ડોක්ටර් විජිත්ව චැනල් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් ලංකා හොස්පිටල් එකට කතා කරලා බලන්න. ඊට පස්සේ තව අහලා තියෙනවා මේ ඒකට මම උත්තර දුන්නේ නැහැ වගේ පිටුලේ ගණිද්ද රිදුනද කියලා. ඒක ගණිද්දි රිදුන් නැහැ. මම හිතුවේ ඇත්තට මේක ගණිද්ද රිදෙයි කියලා. මම මට මතකයි මම ඒ වෙලාවේ කසුන්ව අයියෙන් අල්ලගෙන හිටියා මේක මගේ පිටට බෙහෙත් එක විදිනකොට අපේ ට්‍රැවල් වයිෆ් එකේ දාලා තිනවා මේ එලිනාගේ බර්ත් ස්ටෝරි එකේ ඒකේ තියෙන වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. එපිඩ්‍රල් එක විදින වීඩියෝස් වගේ එකේ තියෙනවා. ඒකේ විදිද්දි ඇත්තටම රිදුන්නේ නැහැ. ඒක නිකන් පොඩි කඩියක් කනවා වගේ පොඩි පොඩි පේන් එකක් ආවේ. ඒක එහෙම ඇත්තටම මේ හිතුව තරම් එහෙම ලකු කිසිම පේන් එකක් ආවේ නැහැ. බය වෙන්න එපා එපිඩ්‍රල් එක ගන්න. ඊට පස්සේ ඇන්ඩ්‍රියු අහලා තිනවා අක්කේ ඩිලිවරි කරපු ડોක්ටර් ගැන මට පොඩ්ඩක් ඩීටේල්ස් දැනගන්න පුළුවන්ද කියලා. මගේ ඩෙලිවරි එක කරේ ડોක්ටර් විජිත් විද්‍යාභූෂණ ලංකා හොස්පිටල් එකේ. ඊට පස්සේ ඔව් ඒ ටික තමයි අහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගෙන් කමියුනිටි එකේ මම දාපු පෝස්ට් එකට අහපු ප්‍රශ්න ඔක්කොටම වගේ මම ඔයගලන්ට මෙතනදී උත්තර දුන්නා. ඉතින් ගොඩක් තිබ්බ රිපීට් අහපු ඒවා. කියන්නේ මම එකම ප්‍රශ්නේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මම ඒවලට අයිමත් වෙන වෙනම උත්තර දෙන්න ගියේ නැහැ නම් කියලා. ඉතින් මම අර ඔක්කොම පොදුවේ අරගෙන ප්‍රශ්න ටිකකට අරගෙන තමයි උත්තර ටික දුන්නේ. ඉතින් මම හිතනවා මගේ ඩිලිවරි එක්ස්පීරියන්ස් වීඩියෝ එකේදී මගෙන් කියවෙච්ච නැති 90ක් සිට 99ක්ම දේවල් ඕගලන්ට මේ වීඩියෝ එක හරහා දැනගත්ත ඇති කියලා. ඊටත් අමතරව මොන හරි තියෙනවා නම් ආයි කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න. ඉතින් ඉස්සර වගේ ඔන්න ලබන සතියේ ඉඳලා දිගටම ඕගලන්ට සතියකට පාරක් වීඩියෝස් බලන්න පුළුවන් වෙයි. ඒ වගේම කියනවනේ අපි දැන් එලින්නත් එක ට්‍රැවල් කරන ඒවා තියෙනවනේ. ඒවා අපේ ට්‍රැවල් විත් 5 channel එකේ බලා ගන්න පුළුවන්. දැනටමත් අපි දෙකක් තුනක් දාලා තිනවා. අපි එලින්නත් එක්ක ඉස්සෙල්ලා අපි ගියා ජයශ්‍රී මාබෝධි ගියා. ඊට පස්සේ අපි තව ට්‍රිප්ස් දෙක තුනක් ගියා. ඉතින් ඕගලන්ට ඔන්න එලින්නත් එක්ක ට්‍රැවල් කරපු අපේ ෆැමිලි එකක් විදිහට අපි ට්‍රැවල් කරන ඒවා අපේ ට්‍රැවල් විත් 5 channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ෆැමිලි එකක් විදිහට අපි කොහොමද අපේ ජීවිතේ ගත කරන අපේ තියෙන එක්ස්පීරියන්ස් අපේ එලිනත් එක මේ හැම දෙයක්ම මේ channel එකේ ඉස්සරහට කරනවා. අනිත් දේ තමයි දැන් අපි මං කලින් කරා වගේ pregnancy කාලේ කරා වගේ වෛද්‍යවරුත් එක්ක, ඒ වගේම හෙදියන් එක්ක, midwife-ලත් එක්ක ඔයගලන්ට මේ වගේ වැදගත් වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.